මම අගමැතිකම භාරගත්තේ රටේ ආර්ථිකය කඩා වැටුණු නිසා. ඇත්ත වශයෙන්ම ආර්ථික ගෙනියන්න බැරි වුණේ අවස්ථාවක. ජනතාව දුක් විඳා බොහෝ දෙනෙක්ගේ රැකියා නැති වෙලා තිබුණා. ජීවන වියදම වැඩි වෙනවා. ඒ වගේම ඉන්ධන නැතුව හිටියා. විදේශ විනිමය නැතුව හිටියා. මෙහෙම දුකක් මීට ඉස්සෙල්ලා මම දැකලා නැහැ. ඒ නිසා තමයි මම මේ අගමැතිකම බාරගත්තේ. ඒ එක්කම අපේ ආර්ථිකය හදන්න ක්‍රියා කරා. මේක දවසෙන් දෙකෙන් කරන්න බෑ. අවුරුද්දක් යනවා අඩු ගානේ මූලික පියවරල් වලට. විශේෂයෙන්ම අවුරුදු 4ක් කාලයක් වුමනයි කියලා IMF සංවිධානයෙන් කියලා තියෙනවා. ඒත් පළවෙනි අවුරුද්ද තමයි අමාරු අවුරුද්ද. ඒ කාලෙත් මම අගමැතිුනේ කාලෙත් මේ ප්‍රශ්න තිබුණා. ඇත්ත වශයෙන්ම ඉන්ධන පෝලිං වැඩි වුණා. අපිට විශාල ප්‍රශ්න තියෙනවා. ඒවට මූණ දෙන්න තියෙනවා. ඒවා මේ මාස කීපය තුළදී වැඩි වෙනවා. මිනිස්සු විඳින දුක මම දන්නවා. ඒකට මම සමාවිල්ලක් තියෙනවා. ඒත් අපි එකතු වෙලා තමයි ඉදිරියට යන්න තියෙන්නේ. මෙහෙම අවස්ථාවකදී විශේෂයෙන්ම 9 වෙනි සෙනසුරාදා අරගලය පැවති අවස්ථාවේදී මට තිබුණ රැස්වීම් කල් දාලා මම දවල් ගෙදර හිටියා. ඒ අවස්ථාවේදී හැන්දෑවරුව වෙනකොට මට පණිවිඩයක් ලැබුණා. පොලිසියෙන් මගේ ඉල්ලීමක් කරා මේ අරගලයට සහභාගි වෙලා පිටින් යන අය මම ගෙදර පහු කරගෙන යන නිසා කෑ ගහන්න පුළුවන් ගෙදරින් පිට වෙලා යන්න කියලා. මමත් ඒ නිසා හැන්දෑ වැඩ කටයුතු කරන්න කියලා මගේ භාර්යාවත් අපි පිට වෙලා ගියා. එතනදී මම එතන සිටිය අවස්ථාවේදී තමයි මේ ගෙදර ගිනි තිබ්බේ. මට තිබුණේ එකම ගෙදර. ලංකාවේත් පිටරටත් තිබුණ එකම ගෙදර අද ගිනිබත් කරලා තියෙන්නේ. මගේ ලොකුම ධනය වස්තුව උනේ මගේ පුස්තකාලය. පොත් 2500ක් තියෙනවා. ක්වේඩස් පියතුමා පෘතුගීසි කාලේ ලිව්වේ පොතේ පොත තියෙනවා. බෝල්ඩියස් මැතිතුමා අවුරුදු 3400කට ඉස්සෙල්ලා හොලන්දක් කාලේ ගැන ලිව්වේ පොත් තියෙනවා. පොත් ගණනාවක් තියෙනවා. සමහර ඒවා කිසිංග වැනි අය අත්සන් කරලා දෙන පොත් තියෙනවා. ප්‍රසිද්ධ ඒවා. මේ ඔක්කොම මට හැමදාම තියාගන්න බැහැ. මමයි මෛත්‍රී එකඟ වුණේ මේකෙන් පස්සේ අපි එක එක පුස්තකාලවලට දෙන්න. රාජකීය විද්‍යාලයට දෙන්න. මගේ පැරණිම පෘතුගීසි හොලන්ද පොත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ගේන්න. ජාත්‍යන්තර කටයුතු ගැන අපි ඉන්න තවත් ආයතනයකට දෙන්න. මෙහෙම අපි වෙන් කළා තිබුණේ. ඒකම දෙන්න මට චිත්‍ර තිබුණා. සමහර ඒවා අවුරුදු 200ක් විතර පරණ ඒවා. බ්‍රිතාන්‍ය යුගයේ ආවේ ගමන් ඇඳ ඒවා. එහෙම ගණනාවක් තියෙනවා. අද මට ඉතුරු වෙලා තියෙන්නේ එකක් විතරයි. ඒ තියෙන්නේ එක ඕලන්ද චිත්‍රයක්. විමල ධර්මසූරිය රජතුමා ඕලන්ද ජන තානාපතිරි මුණ ගැහෙන එක විතරයි. මේ හැම එකක්ම දැන් විනාශ වෙලා තියෙනවා. මොකුත් ඉතුරු වෙලා නැහැ. මට ත්‍රිපිටකය තිබුණා. බුදු දහම ගැන පොත් තිබුණා. ඒ එකක්වත් අද මෙතන නැහැ. මට බුද්ධ රූප වටිනා ඒවා 15ක් 20ක් තිබුණා. ඒවත් පසුව තෑගි දෙන්න. එකක් ඉතුරු වෙලා තියෙනවා. මට තිබුණා පස්වග මහණුන් අනික් ස්වාමීන් වහන්සේලා බෞද්ධ චිත්‍ර. ඒ එකක්වත් නැහැ. අපේ වර්තමාන කලාකරුවන් කරපු ඒවා. මේ ඔක්කොම නැති වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මයි හැම එකක්ම සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ. එහෙම ගෙවල් නැති කරන්නේ හිට්ලර්වාදී ජනතාව විතරයි. මේකට පසුබිමක් තියෙනවා. එදා 4ට විශේෂයෙන්ම පක්ෂනායකින්ගේ රැස්වීමක් තිබුණා. මං සිටිය ස්ථානයේ ඉඳන් මං Zoom එකෙන් කතා කරා. මේ අවස්ථාවේදී අනාගත වැඩපිළිවෙල ගැන යෝජනා කීපයක් ආවා. ජනාධිපතිතුමා ඉවත් විය යුතුයි, ඊට පස්සේ ගත යුතු පියවර ගැන. ජනාධිපතිතුමා ඉවත් වීම ගැන හැම එක්කෙනාගේම එකඟත්වයක් තිබුණා. අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ, අලුත් ආණ්ඩුවක් ඇති කරන්න ඕනේ කියලා යෝජනා කරා. එතනදී විපක්ෂ යෝජනා කරා. ජනාධිපතිතුමායි අගමැතිතුමායි ඉල්ලා අස්වැලා කතානායකතුමා වැඩ බලන වැඩ කටයුතු භාර අරගෙන
ඊට පස්සේ ආණ්ඩුවක් ඇති කරන්න කියලා. ආණ්ඩුවේ පක්ෂවලට නිශ්ශබ්දව හිටිය අපි පස්සේ දැනුම් දෙන්නම් කියලා. මම කතා කරපු ඒ වෙලාවේ කිව්වා මේකට කල් යනවා. මම නම් ඒකට කැමති නෑ. මම යෝජනා කරන්නේ ඒත් විපක්ෂයෙන් කරපු යෝජනාවක් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්ඩ කියන්න ඒක ස්වර්ණපාක්ෂික ආණ්ඩුවක් ඇති කරාම ස්වර්ණපාක්ෂික ආණ්ඩුව ඇති කරන්න මම ලෑස්ති අගමැතිකමෙන් ඉවත් වෙන්න. එතකොට ස්වර්ණපාක්ෂික ආණ්ඩුව හැදුවාම එයාට තීරණය කරන්න පුළුවන් කවුද ජනාධිපති වෙන්නේ කියලා. ඉතින් මේ ගැන ටිකක් වාද කරා. මං කිව්වා නෑ මගේ ස්ථාවරය මෙතනයි කියලා. ඒ ඉවත් වෙන්න ඕනේ. මොකද මේ සතියෙත් එන සතියෙත් විශාල වැඩ කොටසක් තියෙනවා IMF එක කරන්න, අපිට තෙල් ලබා ගන්න, ආහාර ලබා ගන්න. ඒවා කැඩුනොත් ආණ්ඩු හොය හොය ආපහු අවස්ථාව එන්නේ හැම එකම කල් යනවා කියලා. ඉතින් මේ වැඩ කටයුත්ත කර අවසන් වුණා. අවසන් වෙන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම ට්‍රීට් එකක් ගිහින් තියෙනවා මේ රව් ෆකින් ඇමතුමාගෙන්. මම මේකට විරුද්ධ වුණා කියලා. ඒ වගේම එවලේ අපේ සුමන්දිර මන්තුමා කිව්වා මම ඇයි මම මේ තනතුරෙන් ඉවත් වෙන්න අකමැති කියලා. මම ඉවත් වෙන්න කැමති ආණ්ඩුවක් ඇති කරලා තමයි ඉවත් වෙන්න ඕනේ කියලා. මම එතුමාට කතා කරලා එතුමා කිව්වා එතුමා ඒක පිට කරේ නෑ කියලා. ඉතින් ඒත් මේ එක ට්වීට් එක ගත්තාම ඒක සිරසට ගියා. සිරසෙන් විශේෂයෙන්ම මේක දාන්න හැමතැනම මේක ගැන ප්‍රසිද්ධියක් ලැබලා දුන්නා. අනික මාධ්‍ය ආයතනත් ප්‍රසිද්ධියක් ලැබලා දුන්නා. ඒ පාර මම විශේෂ නිවේදනයක් කරා. ඇත්ත වශයෙන්ම මේ මම යෝජනා කරේ ස්වර්ණපාක්ෂික ආණ්ඩුවකට බලය දෙන්න මම ලෑස්ති කියලා. ඒක අනික් මාධ්‍යවල එහෙමම දැම්මයි. ඊට පස්සේ කතාව එතනින් ඉවත් අවසන් වුණා. නමුත් විශේෂයෙන්ම මේක කිය කිය සිරස විශේෂයෙන්ම මේක ප්‍රකාශ කරා. මං කිව් එක විකෘති කරා. මං දෙවෙනි එකක් එව්වා, තුන්වෙනි එකක් එව්වා. මං ඒ ප්‍රධානියාට තුන් වතාවක් කතා කරා මේක කරන්න එපා, අපේ ගෙවල් වලට ගිනි තියන්න පුළුවන් කියලා කිව්වා. ඒත් එකක්වත් අහුන්කන් දුන්නේ නැහැ. මේක කරගෙන ගියායි. එතකොට කණ්ඩායමක් ඇවිල්ලා හැටියදී පොලිසියෙන් එතන කඳුළු ගෑස් ගැහුවා. ඊට පස්සේ ආපහු තව කණ්ඩායමකට කඳුළු ගෑස් ගැහුවා. එතනදී පොලිසිය කඳුළු ගෑස් ගන්න අවස්ථාවේදී එක සිරස මාධ්‍යවේදියෙක් එතන වැටුණා. ඒගොල්ලෝ චෝදනා කරා ගැහුවා කියලා. කොහොම හරි ඒ ගැන අපි කනගාටුව ප්‍රකාශ කරා. ඒත් එහෙම සිද්ධියක් ඇති වුණා නම් ඒ නිලධාරියාට විරුද්ධව තියෙන්නේ පොලිසියට දැනුම් දීලා පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඒ වෙනුවට මොකද්ද කරේ? වටේම යව්වා, මෙහාට එන්න මෙහාට එන්න, මේ ගෙදෙට්ට ඇවිල්ලා තමයි කරන්න ඕන කියලා එන පාරවලුත් පෙන්නුවා. පස්සේ කිව්වා මෙතෙන්ට එන්න පොලිසිය නවත්තන්න බෑ, අපි නීති උපදෙස් අරගෙන තියෙන්නේ කියලා. මේ කණ්ඩායම ආවහම පොලිසිය බැටන් පහර දුන්න, කඳුළු ගෑස් ගැහුවා. අන්තිම එක තිබුණේ වෙඩි තියන්න. අපි වෙඩි තිබ්බේ නැහැ. එයා ඇවිල්ලා මේක ගිනි තිබ්බා. දැන් මෙහෙම ගෙවල් ගිනි තිබ්බ මගේ එක විතරක් නෙමෙයි, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මේ හැම එකේම ඇත්ත වශයෙන්ම දැන් අරගෙන ලිපි ලේකන සියල්ලම නැති කරලා තියෙන්නේ. ආණ්ඩුවක් වැඩ කරන්න ඕනේ නීති අනුව. ඒ වගේම අපි ව්‍යවස්ථාදායක අනුව ක්‍රියා කරන ව්‍යවස්ථාවෙන් පිට අපි ක්‍රියා කරන්නට යන්නේ නැහැ. පාර්ලිමේන්තුවටත් බල කරන්න බෑ පිටින් ඉඳගෙන මේ වැඩ කරන්න කියලා. මම ඉන්නේ මෙතන ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. ව්‍යවස්ථාව ආරක්ෂා කළ ව්‍යවස්ථාව තුලින් ජනතාවගේ මතයට කන් දෙන්න. අපිට අද වමනා වෙලා තියෙන ස්වර්ණපාක්ෂික ආණ්ඩුවක් ඒක ඇති කරන්නත් ක්‍රියා කරන්නේ. ඒ නිසා සෙනසුරාදා සිද්ධිය ගැන මම මේ සම්පූර්ණ ප්‍රකාශය කරනවා. ස්තුතියි. පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.